දවසක් සියලු දෙනාට අපි අද මේ වීඩියෝ එක හරහා කතා කරන්නේ මල් පිළිමද තියෙන රසවත් විස්තර. ඉතින් සැබෑ ලෝකයේ අපිට නිතර නිතර හම් වෙන මල් කිහිපයක් පිළිබඳ තියෙන රසවත් කතන්දර මොනවද කියලා අපි බලමු. අපි මුලින්ම බලමු කඩුපුල් මල ගැන. මේ මල සැබෑ ලෝකයේ වගේම සාහිත්‍ය ලෝකෙත් නිතරම හම් වෙන මල් වර්ගයක්. ඉතින් මේ මල් සාමාන්‍යයෙන් අපේ ගෙවතුවල වුණත් ලැබෙනවනේ. නමුත් මේ කඩුපුල් මලේ උපත සිද්ධ වෙලා තියෙන්නේ නාගලෝකයේ කියලා තමයි ප්‍රසිද්ධ ජනප්‍රවාදයක් තියෙන්නේ. ඉතින් කැලණි විහාරයේ වර්තමානයේ පොය දිනවල වලට උදේට මේ මල් අසුන් වල මේ කඩුපුල් මල් දකින්න ලැබෙනවලු. වර්තමානයේත් නාගයන්ගේ පුද පූජා වලට ලක් වෙන ස්ථානයක් විදිහට කැලණි විහාරය කොහොමත් ප්‍රසිද්ධයිනේ. ඉතින් නාගයන් විසින් පූජා කරන මල් තමයි මේ විහාරයේ තියෙන්නේ කියන එක ප්‍රසිද්ධම ජනප්‍රවාදයක්. ඊට පස්සේ අපි බලමු තවත් ප්‍රසිද්ධ මලක් ගැන. ඒ තමයි සූර්යකාන්ත මල. සූර්යකාන්ත මල පිළිබඳවත් හරි ලස්සන ජනප්‍රවාදයක් තියෙනවා. මේ සූර්යකාන්ත මල ගැන ප්‍රසිද්ධ පුරාණ දේව කතාවක් තියෙනවා. ඒ කතාවට අනුව හිරු දෙවියන් විවාහ වෙලා ඉද්දී වෙනත් තරුණියක් සමග පෙමින් බැඳෙනවා. ඉතින් මේක හිරු දෙවියන්ගේ දේවිය දැනගෙන තරහටපත් වෙලා පෙමින් බැඳුණු තරුණියව මරණයට පත් කරනවා. ඉතින් මේ හිරු දෙවියෝ මේක දැනගෙන තම පෙම්වතියව අමරණීය කරන්න කියලා හිතාගෙන මලක් බවට පත් කරනවා. ඒ තමයි සූර්යකාන්ත මල. සූර්යා ඉන්න පැත්තට මුහුණලා පිපෙන මලෙන් මේ සංකේතවත් වෙන්නේ තමන්ගේ ආදරයේ සදාකාලික බව කියලයි තමා කියන්නේ. තවත් වර්තමාන සමාජයේ ප්‍රසිද්ධ වගේම කුතුහලය වඩවන මලක් තමා නාරි ලතා මල කියන්නේ. මේ මලට තමා ලියතඹරා මල කියලත් කියන්නේ. ඉතින් මේ මලට නාරි ලතා කියන නම යොදලා තියෙන්නේ මේ මලේ හැඩය කාන්තාරුවකට සමාන නිසා. ප්‍රසිද්ධ සින්දුවලත් කියවෙනවා වගේ තවුසන්ගේ දැහන බිඳ දැමීමට පවා මේ මලේ හැඩය හේතු වෙනවලු. මේ මල් පිපෙන්නේ හිමාලයේලු. ඉතින් මේ මල පිළිබඳ පර්යේෂණ කරන සමහර අය පෙන්වලා දෙන්නේ මේ මල උඩවැඩියා විශේෂයක් කියලා. අපි ඊළඟට බලමු ෆොගෙට් මී නොට් කියන මල් ගැන. ඉතින් මේ මල ගොඩක් ප්‍රසිද්ධ බටහිර රටවල. බටහිර රටවල මේ මල ගැන ජනප්‍රවාදයක් තියෙනවා. ඒ ජනප්‍රවාදයට අනුව මේ මල් වර්ගයේ තියෙන්නේ දෙවියන් වහන්සේ විසින් මවල්ලද පාරාදීසයලු. දවසක් මේ දෙවියන් වහන්සේ උයනේ ඇවිදිමින් ඉදදී මේ මල දැකලා මේ මලෙන් ඇහුවලු ඔයාගේ නම් මොකද්ද කියලා. ඉතින් මේ මල පිපෙන්නේ බිමට බර වෙලාලු. ඒ බිමට බර වෙලා පිපෙන්නේ ලැජ්ජාවටලු. දෙවියන් වහන්සේ තමන්ගේ නම අහද්දී ඒ මලට තමාගේ නම අමතක වෙලා ඊට පස්සේ දෙවියෝ මේ මලට ෆොගෙට් මී නොට් කියන නම ලබා දීලා තියෙනවා. තවත් මල් වර්ගයක් තියෙනවා ඇස්ට කියලා. මේ මල්වල නිජ බිම උතුරු ආසියාව. මෙහි සිංහල තේරුම තමයි තරුව. ඉතින් මේ මලේ පෙති ගොඩක් සහිත ලස්සන මලක් ආකාරයට දිස්ුණ නිසා උද්දිත විද්‍යාඥයෙක් මේ මලට ඇස්ට කියන නම යොදලා තියෙනවා. ඒ වගේම තවත් විශ්වාසයක් තියෙනවා තාරකා කිරණට සමාන තුනී පෙති තියෙන නිසා මේ මලට ඇස්ට කියන නම තිබ්බ බව. ඉතින් අපි අද ඉදිරිපත් කරපු වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඕගොල්ලෝ දෙයක් ඉගෙන ගත්තා නම් අපේ YouTube channel එකත් subscribe කරන්නත් මතක් කරන්න එපා.